හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ගුරුවරයා YouTube channel එකට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපට හමුවන පැරණිම සිංහල පද්‍ය කාව්‍ය සංග්‍රහය තමයි සීගිරි කැටපත් පවුර ලියවිලා තියෙන සීගිරි ගී. මෙන්න මේ කියන සීගිරි ගී පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝට. අපට හමු වන පැරණිම සිංහල පද්‍ය කාව්‍ය නම් සීගිරි කැටපත් පවුරේ ලියවිලා තියෙන සීගිරි කුරුටු ගී සමුච්චයයි. කාව්‍යක්ෂය ගැනීමේදී මෙහි විශේෂතා කිහිපයක්ම දකින්නට තියෙනවා. මේ පත්ිරු මත ලියවුණු පද්‍ය සංග්‍රහයක් නොව පවුරක් මත ලියවිලා තියෙන පද්‍යාවලියක්. එසේම එක් කවියෙකු නොව කවීන් ගණනාවක් විසින් වරින් වර ලියන ලද්දක්. එපමණක් නොව එකී පද්‍ය ශතවර්ෂ කිහිපයක් මුළුල්ලේ ලියවිලා තියෙනවා. එබැවින් මේ කවීහු පරම්පරා ගණනකට අයත් අය වෙනවා. එමින්ම එකී කවියන් ඒ පද්‍ය මුලින්ම ලියු පරිද්දෙන් හෙවත් ඒත් අකුරින්ම අදත් දෘශ්‍යමානව දකින්නට තියෙනවා. ශිලා ලේඛන හැරුණු විට සොයාගත හැකි සිංහල භාෂාවේ ඉතා පැරණිතම සාහිත්‍යමය සටහන් සමූහය වන්නේ මෙන්න මේ කියන සීගිරි ගී සමූහයයි. काश्यप रजुगे सीगिर राजधानियट पश्चात कालीनव एनम अट नवे दहायान शतवर्षवल सीगिरिगी लियविला तेनो ए गीवल पिलिंबिवन भाषा विलासय अक्षर स्वरूपय आदि ऊ करुणु सलकिल्लट गेन काल वकवानु निश्चय कर गैनीमट हैकिविला तेनो एकुलुस्विन शतवर्षेदी पवा एतम कवि लियविला तेन बव पेनो मेगी लियो विविध पलात्वलेन सीगिरिय නරබන්නට ආ විවිධ තරාතිරමේ අය වුණා. ඇතම් ගීවලින්ම ඔවුන් කවුරුන්දයි අනාවරණය වෙනවා. බුද්ගමු වෙහෙර නිජම් නා සගයිමි. සලමෙයි පැවිජ්ජෙමි. සිහි හිමියන් ගී. බඩි දාපුල් ඈපාමි. සෙන් රජේමි වැසි කලිය. බලත් පොයල්මි. වෙනප් කිතලු. රුහුණින් ආ नीली मलगी मे कसबलगी समनलगी निदलु मिहिदबु सेव मेगी मे सुविसल लेखका वलियेहि भिक्षुन महांसेला राजकीयन विविध वृत्तिकयन सामान्य जनया आदि उ बहु दिना वेनवा एतम कांतावुद गी लियल तेनवा रुहुन आदि उ बहु ऐत पलात्तुलिम पेमिन सिटी आयद मे अतर वेनवा सीगिरी कुरुटुगी लियु कवींगे प्रधान अरमुनौने सीगिरी बेदेहि ऊ सीगिरी अप्सरावन्गे सितुवम देखीमें तम सिद्धि पहल ऊ सुंदर हेंगीम काव्यमे लीलाविम पलकिरीमाई एहिं सीगिरिगी बहुतरय बेहेविं श्रृंगारे प्रकट करन रचना समूहयक सीगिरी लियां हेंदिन्वीम हो एमतीम हो संदहा औन बहु विट युदायत्ते रन्वन सह महानिल वनयन वदान्ये නිල් කටුල් මලක ඇවුණු වැට්ටෝල් මලසෙයි සැන්දෙග සිහිවන්නේ මහනෙල් වන හයි රන්වන හුන් යනුෙන් වූ ප්‍රකට සීගිරි ගීය ඊට මනා උදාහරණයක්. මේ කවියන්ගේ වර්ණණයට ලක් වී ඇත්තේ සීගිරි චිත්‍ර පමණක්ම නොවේ. සීගිරි පර්වතය, කැටපත් පවුර, සිංහරුව, පරිසරය ආදී වූ තවත් දෑද මේ ගී රචනා සඳහා මද වශයෙන් හෝ වස්තු විශේෂය වෙලා තියෙනවා. පහදකිනු ගී පද්දවලින් ඒ බැව් පැහැදිලි වෙනවා. මේ වැනි ගිරින්දෙක් මේ ලක්දිව් වන් සග්මෙනි යෙනු බලජු නොදක කැටබිත තුබුසේ නැගි ඇති බලනට බැලිමිසි හිමියන් සිහිගිරි යජත් සෙමෙන් තිදස්පුර උසුලයි සිහිගිරි එපමණක් නොව සීගිරි ආ රෝමත් ලඳුන් ගැනද සිය අධ්‍යක්ීම් ගීවලට නැගීමට ඇතම් කවිහු පෙළඹිලා තිනෝ මේ ගීවලින් ඒ වග අනාවරණය වෙනවා තොස කතුම් බලත ලදිමි සිහිගිරි ගල මත දත්මා හිමබුන් මෙහි ඇසිරියට සිටි මා පෙමින් කැන්දියේ එක මගා තිගස් බලනේය සීගිරිගේ බෙහෙවින්ම ලියවිය ඇත්තේ සියබස්ලකර ලියවීමටත් පෙර වූද සියබස්ලකරේ දැක්වෙන කාව්‍ය සිද්ධාන්ත පිළිබඳ අවබෝධය බොහෝ සීගිරි කවීන්ට තිබුණ බව මේ ගීවලින් අපිට පැහැදිලි වෙනවා
සියබස් ලගරේ දැක්වෙන අලංකාර අතුරින් බොහෝමයකට නිදර්ශන පද්‍යසිය ගත හැකි රචනා සීරිගී සමුච්චයේ දකින්නට තියෙනවා. වන්දිමි හිමිවලා තොගොසින් ඇය නිවසනට යනුවෙන් ඌ ගීය දෙස බලද්දී එකී කවියාර කාලිදාසයන්ගේ මේඝදූතය ගැන පවා යම් දැනුමක් තිබුණයි විශ්වාස කරන්නට පුළුවන්. සීගිරි කැටපත් පවුරේ ඌ ගී සොයා සටහන් කොටගෙන ඒවා විමර්ශනය කර ලියා ලොවට හඳුන්වා දීමේ මහාර්ග කාර්තව්‍ය කරන ලද්දේ මහාචාර්ය සෙනරත් පරණවිතාරණ පණිවිඩයානන් විසින්. එතුමන් විසින් පළ කරන ලද සීගිරි ගී සංඛ්‍යාව 685ක්. මේ ගී සංඛ්‍යාව මහා කාව්‍යයක් තරම් පුළුල්ව පවත්නා බැවින් ඉන් ලැබෙන සාහිත්‍යාලෝකයේද මහා කාව්‍යයක ප්‍රභාව ප්‍රකට කිරීමට සමත් වෙනවා. මහාචාර්ය පරණවිතාර මහතා මේ රචනා එකතු ඉංග්‍රීසියෙන් හඳුන්වා ඇත්තේ සීගිරි ග්‍රැෆිටි අනුවෙන් සිංහලෙන් සීගිරි ගී අනුවෙන්ද සීගිරි පද්‍ය අනුවෙන්ද මේ රචනා සමූහය හැඳින්වෙනවා. මේ රචනා අතුරින් ඇති බහුතරය ගී විරිත් වලින් බඳනා ලද ගී කාව්‍යයි. ඒ අනුව යාගී විරිතින් ගී 403ක්ද කවුගී විරිතින් ගී 86ක්ද රචනා වෙලා තියෙනවා. ඉතිරි ගී රචනා දුවඟ ගී යොන් ගී බඹර ගී උමතු ගී ආදී වූ විරිත් වලින් රචිතයි. ඒ අතරෙහි මත්වල ගී විරිතින් ලියවුණු ගී දෙකක්ද පියුම් ගී විරිතින් ලියවුණු එකම ගීයක්ද දකින්නට පුළුවන්. මෙහෙර සිව්පද වශයෙන් ලියවුණු පද්‍ය රචනාද අතරින් පතර දකින්නට තියෙනවා. නවවැනි ශතවර්ෂයේ මුල් භාගයට අයත් පහත් දැක්වෙන කවිය එවැන්නක්. හමුල් මරු ජහස් සුයු හස් සඳල්ලා තුරුගල් කොහල් හූ මලගල්හි හැල්ලා ගණනින් මුත් කලප් කළ තුම්බල පල්ලා පෑරය දිගස් තදුන් හසුන් කුම් වාල්ලා. මේ පද්‍ය වර්තමානයේද බහුලව භාවිතාවන සමුතුරුඝෝෂ වෘත්තයෙන් ලියවිලා තියෙනවා. එහි අගීලි සමීපව මැනවින් පිහිටුවලා තියෙනවා. මෙවැනි රචනා හැරුණු විට නිදහසාරෙන් ලියවුණු පද්‍යද මෙහි වෙතයි අපිට දකින්නට තියෙනවා. මේ රචනයේ ඊට නිදසුණක් බුදල්මි සියොවැ ආමි සිහිගිරි බැලීමි බැලූ බැලූ බොහෝ දෙනා ගීලියුම් නොලීවි. සීගිරිගී අතුරෙහි ඇතම් රචනා ස්වභාවෝක්තියෙන් ලියවී ඇතත් බොහෝ කවියෝ වක්‍රෝක්තියෙන් සේ හැඟීම් සූචනය කරන පරිද්දෙන් ගී බන්ධනය කරලා තියෙනවා. එබැවින් බොහෝ ගී ව්‍යංගය ප්‍රකට කරන ධ්වනිතාර්ථ ගුණයෙන් සම්ප්‍රයුක්තයි. සීගිරි කවියෝ ශබ්දාලංකාරයට වඩා අර්ථාලංකාරයට වැඩි සැලකිල්ලක් දක්වලා තියෙන බව පේනවා. මේ ගී බෙහෙවින් උපමා වලින්ද අලංකෘතව කාව්‍යමය ලාවන්‍ය ප්‍රකට කිරීමෙහි සමත් වෙනවා. මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වටිනා කියන වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.